මොනවද වුනේ අපි තවත් දෙකක් විපරා සංසදයක් විවා ගැන කතා කරන්න උත්සාහ කරන්නේ ඒ තමයි සම්මත සජනනයේ එදා විපරාසය සම්මත සජනනයේ එදා විපරාසය ඔගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියනවා ස්ටෑන්ඩර්ඩ් එදා චේන්ජ් ඔෆ් මයිග්‍රේෂන් එතකොට සම්මත එදාගේ විපරාසය සජනනයේ හයිග්‍රේෂන් කියලා අපිට සංකේතවත් කරන්න පුළුවන් මොකද මේ සජනනයේ ජලය තුළට යොමු කිරීම ජලයට දැමීම ජලය දීම කොහෙන්ද ගියේ මෙතන මේ වගේ දීම අනුමලකුවේ අපි වායුමය අවස්ථාවේ කියලා ප්‍රභේද තමයි ජලය දීම ඉතින් සම්මත තත්ත්වය යටතේදී වායුමය අවස්ථාවේ තියෙන කිසියම් දෙනු ලැබු ප්‍රභේදය ජලය දිය කර අපි ද්‍රාවණයක් හදන්නේ මේක කණුක වෙන තරමට අවහිරයක් අඩුයි අවහිරතාවයක් නැහැ එහෙනම් සම්මත තත්ත්වය යටතේදී වායුමය අවස්ථාවේ පවතින දෙමු ලැබු ප්‍රභේදය ජලයේ දියතර ජලීය සම්ප ද්‍රාවණයක් සැරීමේදී සිදුවන එක්තරා විපර්යාසය අපි කියනවා සම්මත සජනනීය එක්තරා විපර්යාසය කියලා. අබල අපි ගමු දීපු ප්‍රභේදයේ තියෙන සියයම අයිනස් ගෑස් වායු වෙන්න මෞලයක් වෙන්න සම්මත තත්ත්වයක් තියෙන්න එතකොට ඒක ජලයේ දියතරම සියයම අයිනස් ජලීය තමයි මේක සම්මත සජනනයේ එන්දත් විපර්යාස හයිඩ්‍රේෂන් එතකොට දරුවනේ මෙතන අපේ වායුමය Cl- මාධ්‍ය දිය කරා ජලය දිය කරා හදාගත්ත ජලය Cl- මේක කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් Cl- වායුව වායුමය Cl- මාධ්‍ය සංකේතවත් කරන්නේ එයාට ඒක දාන්න පුළුවන් දාලා එයා මේක කියන්න ඉතින් ඒකවත් එතකොට කෙනෙක් ඒක මෙහෙම ලිව්වත් දෙකම පිළිගන්න. එතකොට මෙතන වෙනස තියෙන මාධ්‍ය ධර්මයක් එතකොට දරුවනේ මේක H2O ලෙස ඔබ කවදාවත් කියන්නේ බබල එතකොට ඔබට තුරණය කරගන්න එක මොන හැකියාවක් ඇදේ. මේක ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ප්‍රතික්‍රියකයක් නෙමෙයි. ජලය ප්‍රතික්‍රියකයක් නෙමෙයි. ජලය මාධ්‍ය. හැදිර දේවුම් ගන්න. හරි. එතකොට මෙතනදී අයන ජලයත් එක්ක අයන ස්ථිරදීරව අන්තරංකාකර්ෂණ බල සෑදීමක් සිද්ධ වෙනවා. අන්තරංකාකර්ෂණ බල සෑදීම, බන්ධක සෑදීම කියන්නේ තාප දායකය. එහෙනම් සියලුම ජලනයේ සජලනයේ එන්ටල්පි පරයස තාප දායකයි. මොකද කලින් ආකර්ෂණ බල තිබුණේ නැහැ, දැන් ආකර්ෂණ බල හදනවා. අපි තව උදාහරණයක් ගමු. NA+ වායුව ඒක ජලීය මාධ්‍ය තුළට ඇතුළු කරනවා NA+ ජලීය. සජලනේ තාපදායකයි. එතකොට මේ දෙන ප්‍රභේදය අනුව ඔබ රිසිපාර්ටි කියන ඔබේ ප්‍රතික්‍රියාව දැන් කාටහරි ඔබ NaCl ගෑස් කියලා කීමේ දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ දැනගන්න ඕනේ ඔබේ නුවණ පාවිච්චි කරලා මෙතන ලැබෙන ප්‍රභේද මොනවද කියලා හොයන්න. දැන් NaCl ගෑස් කියලා කිව්වට ඇත්තටම මේක තියෙන්නේ Na+ ගෑස් Cl- ගෑස් වල මිශ්‍රණයක්. මොකද NaCl කියන එක අයනික බන්ධන වලින් දැක්ක තියෙනවා නම් ඒක එකිනෙකට අඛණ්ඩව ව්‍යාප්ත වෙලා ජාලයක් හදලා ඒක දැයිසක් විදිහට තියෙන්නේ ධනයක් විදිහට තියෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි මේකේ Na+ අයන වායුමය වෙනමයි Cl- අයන වායුමය වෙනමයි කියන මිශ්‍රණයක්. එතකොට ඔබ නිවිය යුත්තේ ඒක වෙනම Na+ equals සහ Cl- equals. එතන සුසුනේ ඉන්නේ Cl equals කියලා ලියන එක කිව්වක් කමක් නැහැ. ඒකින් අදහස් වෙන්නේ මේක තමයි. මේ සියලුම සජලනයේ ඉඳන් විපර්යාස තාප දායකයි. ඉතින් ඔබ තේරුම් නැති කිව්වේ. දරුවනි, ඔන්නත් තවත් ඉන්ටර් විපර්යාස අත්දැකීමක් කතා කරන්නයි හදන්නේ. මේ වෙලාවේ අපි කතා කරන්නේ සම්මත සද්‍රාවණයේ ඉන්ටර් විපර්යාස. ගැන. එතකොට මේක අපි සංකේතවත් කරන්නේ සම්මත එන්තල්පි විපර්යාසයේ සද්‍රාවණය. අපි සද්‍රාවණය කියන සොලියුබිලිටි එහෙම නැත්නම් ඩිසොලියුෂන්. එතකොට ඒක අපි කොහොම ලියමු? දැන් මෙතනදී අපි දීලා තියෙන ප්‍රභේදය ඝන අවස්ථාවේ තියෙන ප්‍රභේදයේ මෞලය ජලීය දිය කරන ජලීය තරංග රාමයක් එතකොට සිද්ධ වෙන ඉන්ටර් විපර්යාසයේ සම්මත තත්ත්වයක් තියෙන තමා අපි මේ කතා කරන්නේ ඉන්ටර් විපර්යාසය. එහෙනම් අර්ථයක් පීම සම්මත තත්ත්වයක තේදී දෙන්නකෝ ඝන ප්‍රභේදයක මෞලයක් ජලයේ දිය කර ජලීය ද්‍රාවණයක් සෑදීමේදී සිදුවට
එන්තර් විපර්යාසය ඒක සම්මත සද්‍රාවණයේ එන්තර් විපර්යාසය කියලා කියනවා. මේක පතල බලන්න එපා සතර දෙයක් එක. හොඳයි. දැන් අපි ගමුකෝ NaCl ධනය වතුරේ දිය කරොත් අපිට ලැබෙනවා Na plus ජලීය අයනයි Cl minus ජලීය අයනයි. ඒ කියන්නේ අයන සංයෝගයක් ජලයේදී අයන වලට වෙන් වෙලා යනවා. මේක වෙන ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න තිබ්බ අවස්ථාවක් තමයි අර බන්ධන පාඩමේ අන්තරංක ආකර්ෂණ බලයක් ඇතුළේදී අයන ස්ථිරීය ද්විතර අන්තරංක ආකර්ෂණ බල. ඒකට උදාහරණයක් ඔබ දුතුවා අයනික සංයෝග ද්‍රව්‍ය ද්‍රාවකවල දියදී උදාහරණයක් විදිහට NaCl ජලයේ දියදී. එතකොට ජලීය අයන වලට ඒක වෙන් වෙනවා. Na+ වට කරගන්නවා ජලන් වල තියෙන සුළු ඍණ ද්විතර. Cl- වට කරගන්නවා ජලන් වල තියෙන සුළු ධන ද්විතර. හදනවා ජල ගෝල. එහෙම තමයි මේවා වෙන් වෙලා. හොඳයි. එතකොට ඒ චිත්‍රය ඔය වෙ තියාගෙන මේක දිහා බැලුවොත් ඔබට කරුණු වඩා පැහැදිලිව පෙනේ. ඒ කියන්නේ මෙතනදී ජලයේ දියවීමකදී මේ අයනික සංයෝගයේ තියෙන අයනික බන්ධන නැති වෙලා යනවා බිඳ වැටිලා යනවා. එතකොට අයන ස්ථිර ද්විද්‍රව අන්තරංක ආකර්ෂණ බල ඇති වෙනවා සෑදෙනවා. එහෙනම් මේ දෙකේ කැඩෙන බලවල විශාලත්වයයි හැදෙන බලවල විශාලත්වයයි. කැඩෙන බලවල ශක්ති ප්‍රමාණ සියල්ල එකතුයි හැදෙන බලවල ශක්ති ප්‍රමාණ සියල්ල එකතුයි. බන්ධන විදීම තාප අවශෝෂකයි බන්ධන සෑදීම තාප දායකයි කියන තැන ඉඳගෙන අපි නැහැලා බලන්න ඕනේ වැඩි එක මොකද්ද? ඒක තාප දායක පැත්ත නම් මේක ප්‍රතික්‍රියාව තාප දායක. එහෙමනම් ඉනි වගේ ඒවා දිය කරද්දී අපිට වාතයේ රත් වෙනවා තේරෙන්නේ. එතකොට මේක තාප අවශෝෂකයි නම් එතකොට අපිට වාතයේ සිසිල් වෙනවා තේරෙන්නේ. ඒ කියන්නේ කැඩෙන බන්ධන වල විශාලත්වය වැඩි, ශක්තිය වැඩි, ඇදෙන බන්ධන වලින් පිටකරන ශක්තියට වඩා. දැන් මේ උදාහරණේ NaCl වගේ එකක් වතුරේ දිය වෙනකොට සාමාන්‍යයෙන් ලවණ ජලයේ දිය වෙනවා. දැන් ඒ ලවණය සදල ලවණ හදන ජාතිය ලවණයක් නම් අන්නේ සදල ලවණයේ ජලයේ දිය වෙනවා. දැන් NaCl වතුරේ දිය වෙනවා. සදල බේරියම් ක්ලෝරයිඩ් ජලයේ දිය වෙනවා. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය වෙනවා. මේවා ලවණ. ලවණ වල ජලයේ දියවීම සාමාන්‍ය තාප දායක තාප අවශෝෂකයි සිසිල් වෙනවා බාද. බෂ්ම වගේ දේවල් වල ජලයේ දිය වීම සාමාන්‍ය තාප දායකයි. ඒකින් මේක දෙක අතරම යන අගයක් කියන්නේ අපිට මේ ප්‍රතික්‍රියාව මෙහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ලියන්න පුළුවන් NaCl ධනය ජලීය මාධ්‍ය දාලා කියන්න පුළුවන්. දෙකම එකයි. දෙකම එකයි. එතකොට ඔබට මේ ප්‍රතික්‍රියාව මේ හැදෙන්න මේ හැදෙන්න සංකේතවත් කරන්න පුළුවන්. දැන් මම තව එකක් ගන්නම්. මම ගන්න ඇමෝනියම් ක්ලෝරයිඩ් ධනය ජලීය වෙනවා. එතකොට ලැබෙනවා ජලීය අයන ඇමෝනියම් සහ ජලීය ක්ලෝරයිඩ්. එහෙනම් සම්බන්ධ පත්‍රයකදී මේක සිදු කළොත් මේක ධනයක මෞලයක් ගත්තොත් ඒක ජලීය විදියට තමත ද්‍රාවණයක් හැදුවොත් මෙතනදි සිදු වෙන ඇන්තර් විපර්යාසය අපි කියනවා එයාගේ සම්බන්ධ සද්‍රාවණීය ඉන්ද්‍රිය විපර්යාසය. ඉතින් ඔබට පැහැදිලි වෙනවා ඇති කියන්නේ.